ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙරට ආන්දෝලනාත්මක හිමි නමක්. බොදුබල සංවිධානයේ සභාපති පදවිය දරන්නේ ඥානසාර හිමියන් විසින්. පසුගියදා මාස 6ක සිරදඬුවමක් ලැබ පසුව අපමත නිදහස් වුණා. ඥානසාර හිමියන්ගේ මව සමග පුවත්පතක් සාකච්ඡා කළා. අයියලා 3 දෙනෙක් හා 1 අක්කා කෙනෙක් ඇතුළුව 5 දෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා ඥානසාර හිමියන්. පියා හා එක් සොයුරෙක් මේ වන විට මියගොස්. ඥානසාර හිමියන්ගේ මව වන ගුණවති මහත්මිය තම පොඩි පුතු හාමුදුරුවෝ ගැන මතකය අවදි කළා. අපේ හාමුදුරුවෝ උපන්නේ 1975 මාර්තු මාසේ 4 වෙනිදා. අපි ඔහුට නුවන් සිරි කියලා නම තිබ්බා. යන්තම් අවුරුදු 3 වුණා විතරයි ගෙදරදී හාමුදුරු කෙනෙක් වගේ බණ කියන්න පටන් ගත්තා. අපිට කරදර කළා හාමුදුරු කෙනෙක් වගේ අන්දන්න කියලා. එයා කියන ගාථා අපි වැඳගෙන නොකිව්වොත් මා අයියෙන් අඬනවා. පොඩි පුතා මගේ කිරි මිසක් කවදාවත් පිටිකිරි බීලා නැහැ. අවුරුදු 5ක්ම මව් කිරි බිව්වා. එයාට අවුරුදු 10 වෙනකොට නිතර කරදර කළා මහාන කරන්න කියලා. බැරිම තැන මම එයාව මහාන වෙන්න ඕනෑ කියපු ගලගොඩ අත්ත ජයබිම විවේක සේනාසනයට ගිහිලා බාර දුන්නා. එතකොට පොඩි පුතාට වයස 11යි. පුතා මහාන වුණු දවසේ මම හොඳටම ඇඬුවා. පොඩි පුතාව මහාන කළා කියලා තාත්තා මාස 2ක් යනකම් මාත් එක්ක තරහ වෙලයි හිටියේ. ඔය TV එකේ කෑ ගැහුවට මගේ පොඩි පුතා හරිම අහිංසකයි. හරිම හොඳයි. TV එකේ කෑ ගහනවා දැක්කහම මම දුරකථනයෙන් කතා කරලා කියනවා මට බයයි කියලා. එතකොට හාමුදුරුවෝ කියනවා අම්මා මොකටද බය වෙන්නේ කියලා. මට හාමුදුරුවෝ ගැන ලොකු බයක් දැනෙනවා. උන්වහන්සේට කරදරයක් වේවි කියලා ගුණවති මහත්මිය වැඩිදුරටත් පැවසුවා. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.